මේ වගේ තැන්වල ඉන්න කිසි කෙනෙක්ට කිසිම දෙයක් කියලා තේරුමක් නැහැ. ඒත් අද අපේ ගමන යන්න කලින් මෙතෙන්ට එන්න හේතුවක් තියෙනවා. මෙතන ඉන්න කෙනාට අසීමිතව තවමත් ආදරය කරන ඒ වගේම තවමත් එයි කියලා හරි මග බලාගෙන ඉන්න ඇස් දෙක ඒ ගෙදර තියෙනවා. එන්න අපි යමු. අම්මා බලන්න. දසුන් නිශාන් පුංචි තිරයට ආදරය එකතු කරපු තරුණ රංගන ශිල්පියෙක්. එතනින් එහා සිනමාවට ඔහු මුල් ගල් තියලා තිබුණා. අනාගතය පැහැදිලිවම පේන්න තිබුණා. ජීවිතේ හොඳම කාලෙදී දරා ගන්නම බැරිම තැනකදී දසුන් හුස්ම අතහරිනවා. දවස් කීපයකට මුළු රටටම ප්‍රවෘත්තියක් වෙලා කාලයත් එක්ක තවත් එක සිදුවීමක් විදිහට සාමාන්‍ය වුණාට දසුන්ගේ හදිසි සමුගැනීම තවත් ආදරණීය මාතෘත්වයකට මේ පොළව උඩ සදාතනිකවම කඳුල වරුම කරනවා. කලලයක් වෙච්ච දා පටන් හිතින් ගතින් නේක දුක් කන්දරා විඳ කිරි සුවඳ දී බැබලි තරුවක්ව නිවි ගිය අදටත් හුස්ම එනතුරු මතක අහුලන ඒ අම්මගේ ඇස් අද අපිට මුණ ගැහෙනවා. පරම්පරා ගණනාවක් පුරා මව්වරුන්ගේ තේරීම ඇන්කර් කළුවර කොයිතරම් අමාරුද දවස ගානෙම මතක හිර කරගෙන සුසුම්ලමින් ජීවිතේ ගෙවන්න පුළුවන්ද නොයන බව දැන දැනත් ඇස් රිදෙනකම් මග බලාගෙන ඉන්න පුළුවන්ද කලබලේ කතා කරලා එනවා කිව්වම මග බලන ඇස් දෙක ගෙදර දොර කොට ළඟ ආදරේ ඉතිරුවා හුරු පුරුදු දරු සෙනෙහසට ඉව අල්ලන ආදරය ගෙවුන හැම තත්පරයකම කඳුල මොහතකට හැංගුවා හිනාවක් නూరు ඇස්වලට මොහතක හිනාවක් ගෙනාවා අන්නාදපුරේ ඉපදුනා අපච්චි ගෞතම් කරන්නේ කරේ අම්මත් ගෞතම් කරේ හැබැයි ඉපදිලා දවස් දෙක තුනකින් මාව දෙනවා ඒගොල්ල නూర කට්ටියකට හදාගන්න නూర වියෝජි ડોක්ටර් කෙනෙක් තමයි මාව අරගෙන හදාගන්නේ මගේ නියම අම්මගේ මව කිරිබීලා තිබුණේ මම දවස් දෙකයි තුනයි ඊට පස්සේ අවුරුදු 12ක් විතර වෙනකොට මට වයස අවුරුදු 12ක් විතර වෙනකොට මම දැනගන්නවා මගේ සිටුේෂන් එක හරියටම මගේ අම්මා තාත්තා මෙයාලා නෙමෙයි කියන්නේ ඒ ෆැමිලි එකේ ඉන්නවා අයියලා හතරයි මම හදාගත්තට පස්සේ අම්මට උපදිනවා තම්මල්ලි කෙනෙක් ඊට පස්සේ මට ආරංචි වුණාම මම අම්මගෙන් ඇහුවාම අම්මා මට කියන්නේ අප්පච්චි දවසල වැඩ කරන්න බැටික්ලා හොස්පිටල් එක එයා නිවාඩුවට ගෙදරා මම අහනවා අප්පච්චිගෙන් ඊට පස්සේ අප්පච්චි මාව එක්කගෙන යනවා අනුරාධපුරයට එක්කරගෙන ගිහලා ෆැමිලි එක අඳුනලා දෙනවා ඒ ෆැමිලි එකේ අම්මා කවදාකවත් අම්මට දුවේ කියලා කතා කරලා නැහැ ඊට පස්සේ මාව එක්කරගෙන එනවා එතන ඉඳන් තමයි මගේ ජීවිතේට කරුණ කෑඬුවේ මම ඉස්කෝලේ ගියා මට මිල මුදල් වලින් අඩුවක් තිබුණේ නැහැ සැප සම්පත් තිබුණේ නැහැ මට මානසික සුවය කෙනෙක් ඉඳන් ඉඳන් මට තිබුණේ නැහැ අම්මා වෙනස්කම් කරා ප්‍රේම සම්බන්ධයක් ඇති වෙනවා ඒක යාගේ දෙමාපිය දැනගන්නවා දැනගත්තට පස්සේ විරුද්ධ වෙනවා විරුද්ධ වුණාම මෙයා ඒක තකන්නේ නැහැ විරුද්ධත්වය
මගෙතික්කින්නා මට ආදරේ මම හිතුව ඒක තමයි මගේ රැකවරණය කියලා මට gediri නොලැබුණා ආදරේ ලැබෙනවා මම මෙයා එක්ක විවාහ වෙනවා මගේ පළවෙනි පුතා තමයි නැති වෙන්නේ දසුන් පුතා කන්සි වුණා කියලා දැනගත්තා මට බයක් දැනුනේ පසුව සතුට දැනුනේ බය දැනුනේ ඒ වෙනකොට මගේ හස්බන්ඩ් එයාගේ දෙමව්පිය පිට රටට ගෙන්නගෙන මම මගෙත් එක තියෙන සම්බන්ධතාවයේ රකමැති ඉඳා පිට රටට ගෙන්නගෙන තිබුණා සහ 88 පුතා ඉපදෙන්නේ 87 බබව කන්සි වෙන්නේ මට රටේ බීෂණ කාලේ මම හිටියේ එල්පිටි ඉන්න පුළුවන් පැත්තක් නෙමෙයි ගේ ඇතුළට දොරවල් යටින් ලියුම් දානවා මරණවයි කියලා හොස්පිටල් ඇඩ්මිට් වුණොත් ඒ වගේ සිටුේෂන් එකක මම පුතාව හම්බෙන්නේ කළුබෝවිල හොස්පිටල් එකට ඇඩ්මිට් වෙනවා රැයිලි වෙනකන් අමාරුයි රැයිලි වෙනකන් කෑ ගැහුවා කළුබෝවිල හොස්පිටල් එකේ උදේ 6:54ට මම පුතාගේ මුණ දකින්නේ මම පුදුම සතුටක් පුතේ එක පුදුමාකාර සතුටක් පව් මගේ පුතා පුතාර නම තියන්නවත් කවුරුත් නැහැ මම තමයි ඒක තනියම කරේ ඊට පස්සේ දවස් දවස් පුතා ලොකු වුණා මහත්තයට දැනුම් දෙන්න විදිහක් නැහැ තනියෙන් පොඩි බුදු රැකියාවල් කරා තියා ගන්න තැනක් නැහැ තැන් තැන් වල මියාව නතර කරා මම දන්නේ නැහැ මගේ දරුවට ගෑම ටික ලැබුණාද කියන්නේ මම දන්නේ නැහැ මගේ දරුවට ගෙවල් වලින් ගැහුවද කියන්නේ ඇඬුවද කියන්නේ මොකවත් මම දන්නේ නැහැ කියන්න තේරෙන්නේ නැහැ ඒ වගේ දුක් විඳ මගේ දරුවා අන්තිමට අවුරුදු 6ක් විතර ගියාට පස්සේ මෙයා ලංකාවට එනවා නෝර ගෙලියෝ ඒ කාමරයක් අරගෙන ගෙදරක පුතාව ළඟට අරගෙන පුතාව ඉස්කෝලේ දාලා ඒ සියලු දේ කරගත්තා ඊට පස්සේ තමයි පුතාට ආදරේ කියන දේ අපිට නැගින් ලැබුණේ පුදුම තරම් ළඟයි පොතේ වැඩක් කරන්න දුන්නාම ඔක්කොටම කලින් පොතේ වැඩ ඉවර කරනවා. හැබැයි පන්තියේ අන්තිම ඩෙස්ක් එක දෙන්නේ ටීචර්. ඒ තරම් වසයි. ඔක්කොටම කලින් පොතේ වැඩ ඉවර කරලා පොත පෙන්නන නැගිට්ටකම ළමයි කෑ ගන්නවා දසුන් ගහන නැගිට්ටා කියලා. එහෙම පොඩි කාලේ ලොකු වෙද්දි එහෙම නෑ. ලොකු වෙද්දි හරි නිහතමානී ගොඩාක් සයිලන්ස්. ඔලෙවල් කරේ මීරිගම් කනිෂ්ඨේ. ඔලෙව රිසල්ට්ස් එක තිබුණා රිසල්ට් තිබුණා ඒ නමයි බී එකයි නොය වගේ රිසල්ට් එකක් තිබුණා ඊට පස්සේ පුතා ඒ ලෙවල් වලට ඇතුළත් වෙනවා ගම්පහ බණ්ඩාරනායක ඉස්කෝලෙට ගම්පහ බණ්ඩාරනායකෙන් තමයි ඒ ලෙවල් කරන්නේ ඊට පස්සේ යාට ඉස්කෝලෙන් කැම්පස් යන ලකුණු දෙක තුනක් මදි වෙනවා මෙයා IT ඩිග්‍රී කරන කැම්පස් යනවා කොළඹ කැම්පස් ප්‍රයිවට් කරලා පොඩි කාලේ ඉඳන්ම නටන්න හරි දක්ෂයි. උතුම දක්ෂතාවයක් ඉස්කෝල වලින් ওই සමස්ත ලංකාවට යනවා නැටුම් වලින්. ඒක ඇඟින්ම තිබුණා එයාට. මං හිතන්නේ ඒක මගෙන් එයාට ගියපු දෙයක්. මං පොඩි කාලේ ඉඳන්ම ඩාන්සින් වලට හරි ආසයි සහ දක්ෂයි ඉස්කෝලෙදිත් කරා. අම්මා බලන්න යන් බැඳීම් සදාතනිකයි කියලා එක එක තැන්වල එක එක්කෙනා හරි ලාභ විදියට වචන පාවිච්චි කරාට ඒ ඒ අය ජීවිතෙන් ගිය දවසට මතකයේ කෙමෙන් කෙමෙන් විය කියලා යනවා ඒත් අම්මා කෙනෙක්ට තමන්ගේ දරුවෙක්ගේ මතකේ සදාතනිකයි මං ඇත්ත කතා කරොත් පුතා මගෙත් එක්ක හැම දෙයක්ම බෙදාගත්තේ අවුරුදු 16ක් විතර වෙන කල් ඉතරයි එතකොට මට මෙයා පොඩි චූටි පුතා හම්බුණා අවුරුදු 13කට පස්සේ ඊට පස්සේ පුතා ටිකක් වෙනස් වුණා. ඒ මොකද එයාගේ ජීවිතේ එක එක සංදිස්ථානයක් වුණා. එයා මගෙන් ඈත් වෙන්න පොඩ පොඩ ඈත් වෙන්න. මම හරිච තැන එතන තමයි. මොකද අපේ හස්බන් අපෙන් ඈත් වෙලා යන තැන. මම මානසික කඩන වැටෙනවා. ජීවිතේ දන්න දාහින්දන් දුක් විඳ මගේ වල වල වැඩකාරකම් කරලා තියෙනවා. දරුවෝ හදාගන්න. පුතුම පුතුම විදිහට මම වෙහෙසිලා තියෙනවා මම මගේ අතේ කර ගැටෙනකම් මම දරපලලා තියෙනවා ගෙවල් වල ඒවා පිපරුවම දැනෙන වේදනාව මම අඬ අඬ
ඒ සියලු දේ කරා මගේ ලොකු පුතා හදාගන්න. අවුරුදු 16 වෙනකොට මම ලොකු පුතාට මම හැම විස්තරයක්ම කිව්වා පුතේ ඇඳින් තියාගෙන තුරුළු කරගෙන කියලා දීලා තියෙනවාමයි පුතේ මම ඔයා වෙනුවෙන් මේ වගේ දුක් වින්දා. මේ විදිහයි. නමුත් පුතා අවුරුදු 16 වෙනකොට ඒ සියල්ලම අමතක කරලා පුතාගේ ජීවිතේට අතරමැදදී හමු වුණ යාළුවෝ නිසා පුතා වෙනස් වුණා. මන් දන්න පුතා මට ආදරේ කියලා. නමුත් පෙන්වන්න නැතුව ඇරියා. පුතා මගෙන් ඈත් වෙන්න එක හේතුවක් මම. මම පිළිගන්නවා ඒක. මොකද මෙයා පුතා හම්බෙලා අවුරුද්දයි පළවෙනි උපන්දිනේ අද මගේ හස්බන්ඩ් හෙට යනවා ලංකාවෙන්. දන්නේ නැහැ අපි අපිව අත්හැරලා ගියා කියලා. යන්නේ අපිව රට ගන්න යන්නේ පිටරට ගන්නවා ඔයාලව කියලා යන්නේ පොරොන්දු දීලා. ඒ බලාපොරොත්තුෙන් මම දරු දෙන්න හදාන ඉන්නම් කියලා ඉන්නකොට එයා පිටරට ගිහිල්ලා ඉන්නේ නැහැ කියලා දැනගන්නවා මම. මගේ මේ අත දරුවක් දාගෙන මම මගේ කාර් එකේ ඉස්සරහා සීට් එකේ දරුවා දාගෙන හවස 4:00 මාට විතර මම ගෙදරින් පිටත් වෙනවා. එතකොට මම හිටියේ වේවැල් දිනේ හබරණින් රෑයකට විතර ස්ටීප් එකකින් නා කාර් එක නතර කරලා ටෝච් ගහලා කාර් එක ඇතුලේ බලලා කොහෙද යන්නේ කියලා අහලා මට බැනලා කාර් එක හරවලා අපස්සට වෙනකම් මම අදටත් මට මතක නැහැ මම හබරණට ගියේ කොහමද කියලා. ඒ තරම් මානසික පීඩනයකින් මම හිටියා පුතේ. මගේ පුතා පැන්න පිම්ම උතන තමයි. ආපහු මට ඇදලා ගන්න බැරි වුණා. ඊට වැඩි ප්‍රබල වුණා එයාගේ ජීවිතය අතරමැදි හමුණු යාළුවෝ. සහය හෙලියෝ. එදා මට කෝල් එකක් එනවා එක්කෙනෙක්ගේ උඹගේ පුතා කෝ කියලා අහලා. මම කොහොමද මගේ පුතේ මට අහවලාගේ මෙහෙම කෝල් එකක් ආවා. ඔයා දැන් මට ඇහෙන්න ෆෝන් එක අරගෙන කියන්න. ඔයත් එක්ක ඉදිරියේ ජීවත් වෙන්න කැමති නම් ඕගොල්ලෝ ඔයාගේ යාගේ යම් කිසි බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉදිරියත් මේ විදියටම ගෙනියන්න ඕන ආදරෙන් කියලා දැන් කතා කරලා කියන්න මේ මගේ අම්මයි අයියා මගේ අම්මට මෙහෙම කතා කරේ ඇයි කියන එක අහන්න කියලා. මම අහගෙන හිටියා මගේ පුතා කතා කරනවද කියලා. නෑ මගේ පුතා කතා කරේ නෑ. මගේ පුතා වෙනදට වැඩි ආදරෙන් එයාට කතා කරා. තුන් වෙලෙන් එක වෙලක් හරි මම කාලා මගේ පුතාගේ බඩ පුරවපු මම වටින්නේ නැද්ද පුතේ කියලා එදා ගොඩාක් කතා කරා. ඇඬුවා එදා. ඒ ඇඬුවට ඒ කඳුළු වලට බැරි වුණා දිගටම මගේ මාව බලාගන්න. මගේ අප්පච්චි අද මට නැති වුණේ. මමත් ඔය මරණයට වගේ කියන්න ඕනද කියලා හිතෙනවා අනන්තයි පුතේ. තරුවක් වෙලා දසුන්ට මේ ශේෂ්ත්‍රය තුළ බැබලෙන්න පුළුවන් වුණේ ඉතාම පුංචිම කාලයක්. ඒත් අද වෙද්දි සදාතනිකවම කඳුලක් සුසුමක් වෙලා දසුන් හැම තත්පරේම ඒ අම්මගේ පපුව පුච්චනවා. යාරි කැමති, යාරි ආදරේ ශේෂ්ත්‍රයට. ඕන රෑක කතා කරලා ඕන රෑක ගන්න එනවා කිව්වොත් එම් නැගිටලා ලෑස්තිලා යනවා. කවදක්වත් කරදරයක් කියලා හිතුවේ නැහැ. හරි කැමැත්තෙන් වෙලාවට කලින් ඉන්න ඕන තැනට ඉන්න කියන වෙලාවට කලින් හිටපු ගියපු ළමයි කියනකොට මට ආස හිතුණා. මුලින් හීනකින්වත් දැක්කේ නැහැ. මම හීනයක්වත් දැක්කේ නැහැ. හිතුවේවත් නැහැ. පස්සේ පස්සේ සතුටු හිතුණා විතරක් නෙමෙයි ආඩම්බර හිතුණා මට. මෙයව දකින්නකොට ඔය ශේෂ්ත්‍රය ගැන පොඩ්ඩක් මට දැනීමක් තිබුණ නැහැ. අපි හිතන් හිටීමේ නරුණුලිය කිව්වහම ආයේ නැහැ මේ මේක උතුම ලෝකයක් කියලා හිතන් හිටියේ. ඇත්තම කියනවා නම් මම නරුණුලිය කිව්වහම දැනගෙන හිටියේ හොඳම ලස්සනම හිත හොඳ හොඳම කට්ටියක් කියලා. මේ හෙන ගෙඩිය පාත් වුණාට පස්සේ දැනගත්තේ මේක මේ අමු සොහොනක් කියලා. සුරංගනා ලෝකයක් කියලා දැනගත්තේ මේකෙන් පස්සේනේ මම. තනිකර මායාවක්නේ. මම දන්නේ මම හරිද වැරදිද කියන එක මම මේ කියනවා මගේ හිතුවිල්ල. අම්මා බලන්න යම් කෙනෙක්ට ජීවිතේ මුහුණ දෙන්න වෙන අමාරුම තත්පරයකදී ජීවිතේ නැති කරගන්න යන කාලය තත්පරයටත් අඩු වුණාට ඒ කෙනාගේ ජීවිතේ හදන්න
එයාගෙ අම්මා කප්පරක් දුක් විඳිනවා. ඒක දසුන්ගේ අම්මටත් පොදුයි. රූගත කිරීම කරලා ගෙදරෙනවා. එයාගෙ ඉදන්සල අදහසක් තිබුණා නවතින්නේ නැහැ. රෑ වුණත් නවතින්නේ නැහැ ගෙදර එනවා. බෝඩිමකට යන්නේ එන්ගේජ් එකිනුත් පස්සේ විවාහයක් පවත්වාගෙන යන්න පුළුවන් මට්ටමක මෙයා ඉන්නවා. පළවෙනි ආදරය. ඒ සියලු දේ කල්පනා කරලා බලලා මම හා කිව්වා. हाँ की नवस्था विनकोट आगे गर्ल फ्रेंड की तात नैति वेला मास हाया गुड़े गिदर का नैति सा मैं ये पद मे सहा गुड़े दिग्लू पदेट गिट पास मैं बोडी मगट यानी बोडी मगट याना कथन दे मम दाने एक मम अतो गिदर ऐन अड़े अला එතකොට නම් කෝ අම්මා නෝනා මට ගොඩක් ආදරේ යම්මේ මම වැඩි ඉවරලා හැමම කෙලින්ම ගෙදර යනවා මීදිගම යනවා කියලා. මේ මාසෙම කතා කරන්නේ නැහැ ජූනි කතා කරන්නේ නැහැ ජූනි බර්ත්ඩේ එක මෙයාට මම විස් කරන්න කතා කරාට මට කතා කරන්නේ නැහැ මල්ලිට කියලා විස් කරෙව්වා ජූලි මාසේ අන්තිම සතියේ මම කතා කරලා කිව්වා පුතේ අගෝස්තු මාසේ වෙනකොට ගේ හදලා ඉවර කරනවායි කිව්වා දෙසැම්බර් වෙඩින් එක ගන්නවායි කිව්වා දූ එක්කන් එනවායි කිව්වා දැන් අගෝස්තු මාසේ ලැබෙන මාස වගේ හදන්නේ නැද්ද ගේ හදන්නෙත් නැහැ වෙඩින් එක ගන්නෙත් නැහැ කිව්වා ඊට පස්සේ දවස් දෙකක් යනකොට මෙයා ගෙදර ආවා මං හිතුවා මගේ පුතා මගෙත් එක්ක කතා නොකර හිටියයි කියලා ඒක වැඩක් නැහැ අම්මේ කිව්වා හැබැයි මම හිතුවේ මගේ පුතා වරද්ද ගන්න එකක් නැහැ මට සහ මල්ලිට යාලුවන්ට වැරදෙන තැන ආවාද කරගෙන ඒගොල්ල ගොඩ දාගෙන හිටපු මෙයා කරගත්තේ මොකද්ද කියන තැන අන්තිමට මගේ පුතා එනවා සැප්තැම්බර් 17 ගෙදර මම නාලා කුස්සියට ආවම එයා වීඩියෝ එකක් ගත්තම ආව මට තේරුණා එයා කාට හරි යවන්න ගත්තේ කියලා මේක යවල තියෙන්නේ කාටද කියන එක මං හිතන්නේ පුතාට තේරුම් ගන්න පුළුවන්. එදාම රෑ වීඩියෝ එක කොළඹින් එක්කනා මීරිගම එක්කනාට එවනවා. පුතා ඒක දන්නේ නැහැ. පුතා ගෙදර නිදි. නමුත් ඒ දෙන්න පුතාට හොරෙන් ඒ ගෑන ළමයි දෙන්න යන් පිටිසහකච්ඡාවක් කරගෙන තියෙනවා. ඒවල කියන්නේ අම්මා ළඟන ඉන්නේ. ඔයා කොහොමද ඔයාට ආදරේ කියන්නේ මේ අම්මා ළඟන ඉන්නේ කියන. නෑ අම්මා ළඟ ඉඳලා වාට වීඩියෝ එක එව්වට මේ මගෙත් එක්ක ඇවිල්ලා දැන් කතා බහ කරලා ගියේ කියනවා මෙයා මෙහෙම. එයාට යවන්න වීඩියෝ නෑ මොකද මගේ පුතා මගේ ළඟ ගෙදර නිදි. ඒ වෙනි සංවාදයක් ගියපුවාම ඔයා හිතන්නකෝ ඒ දෙන්නගේ තියෙන මානසික මට්ටම ආපස්සට මගේ පුතාට වචන වලින් ප්‍රහාර ඉල්ල කරනකොට මෙයාගේ මානසිකත්වය කොහොමද කියලා. ඊට පස්සේ දෙසැම්බර් 18 උදේ පුතා නැගිටලා මගෙත් එක ෆොටෝ එකක් අරන් පත්තරේට දාන්න ඕන කියලා. ඒක අරගෙන ඉවරලා යනවා යාළුවෝ හම්බෙන්නේ. 18 හවස ගෙදරෙනවා. ලොකු කතාවක් නෑ. ලොකු වෙනසක් දැක්කම මං පුතාගෙන් නිරතුරුවම අහන්න උත්සාහ කරා මඟ අරිනවා. 20 උදේ කිරිබත් හදලා දෙන්නම් මේ මට කන්න කිව්වා. කිරිබත් හැදුවා. කවන්න පුළුවන් දම් මේ කියලා ඇහුවා කැව්වා. මං යනවා මම්මේ කියලා එළියට බැස්ස මට වැන්දේ නෑ වෙනදාට වඳිනම පුතා මට වැන්දේ නෑ මගේ මුණුවත් බැලුවේ නෑ මං යනවා මම්මේ කියලා ගියා 21 කතා කරා 22 කතා කරා 23 කතා කරා 24 හවස එයා කතා කරා කතා කරලා කොහොම මේ වෙන්න ඕන හරි ඔක්කොම වෙලා ඉවරයි දැන් කිව්වා මං ඒ වෙලාවේ කොළඹ එක්කෙනාගේ ටෙලිෆෝන් නම්බර කිල්ලුවා දුන්නේ නෑ මං කව දෙන්න මං යන්තේ කතා කරන්න කියලා දුන්නේ නෑ එච්චරයි අන්තිමට දැක්කේ 19:20 උදේ මට කෝල් කරලා කිව්වනේ යන් අරක මැරිලා කියලා ඊට පස්සේ මම යනවා මං චූටු පුතාට කතා කළා මම අහගන්නවා නම්බර් එක කවුද කෝල් කරලා කිව්වේ කියලා පස්සේ ඒ නම්බර් එකට කෝල් කරනකොට බෝඩි මෙ හිටපු කෙනෙක් කවුරු හරි ආන්සර් කරන්නේ මං හිතන්නේ මං දන්නේ නැහැ කවුද කියලා ඒ නම්බර් එකට කෝල් කරලා අපි යනවා බෝඩි මෙට ගිහිල්ලා පැය එකමාරක් විතර මම ඇඬුවා මට දැක්කේ නෑ බොඩි එක ඊට පස්සෙ තමයි ෆෑන් එකෙන් පල්ලෙහාට අරගෙන මන්ට පෙන්නුවේ පෙන්නද්දි තප්පර ගානයි දැක්කේ මන්ට සිහිය නැතුව වැඩගෙන වැටිලා මම දන්නේ නෑ මං හිතනවා මගේ පුතා ජීවත් වුණු පිළිවෙලට මගේ පුතාට තිබුණ කල්පනාවත් එක මගේ පුතා ওই දේ කරගත්තේ
मगे पुता गे आयुषर हेमदेव अतरीन एपा तेम करंद बेरे कत्ते मे तब दर्वे किस मम की आने आदर की आने काम त्रागेवा पटल वगा आदर आदर माए अंतिम बलापुर चूट पुता या मा बलागनी दान या लोग पाड़ मक्की तीन जीत अय दिहा बाल तात दिहा बाल अम्मा विजय दुख दिहा बाल मगे प्रार्थना मगे पुता उपदिंदो सुरसा पमंदिन ने पुलवांग अम्मी ताते कतर ए वागे सांगवेदी हितगट ए वागे आदरणीय हितगट ए वागे आदर होयपु हितगट दे तुम चारे बैठे बेल गिर कर गांड बेल गट गा गांड हितेंद मुन तरा वेदना वा दुन्ना देवेनी वेदना वा आत्मोविन लोकेक उपत्ति लैबो नंग एति मट हदीसि समुगेनीमक अभिमुव वरद कागे कुतेन उनात नेक दुक्कंदरा विंद दरागत आदरणीय मातृत्वयक सुसुम कंदुल अंदुरतुल सदातनिकोम तत्पर विधियट गेविला यनवा हेटत मे आहसयट मे अंदुरमेद मे अम्मा ए मतकवलट आदरय करनवा हंडनवा सुसुम लनवा ए हेतुले तमंगे किरिसुवंद होयनवा लेन किरेन हुस्मदुन आदरयट होंदम हृदय साक्षिय अम्मा ए तेन मग हेरिन मग हरिन बहु मिनिसुंट जीवितय अत्हेरेनवा एक तेरुम गन्न मिय यायुतुमने दारुसेनेहे वियोदुक्निवी गेवेन हेम तत्परेकम आदरणीय अम्मे ओब निवेवा यन गमनक मुनु गहिन तुरु यलिन दवसक निवीमक ने एते मतकयट मतकयट निवीमक अम्मा बलन्ने इन मत कयट